සත්කම් සඳහා ස්ථාවර අවමගාසු දැන් නව ලෝකෙන් අමතන 0771 7007. කොවිඩ් 19 ආසාදිතයන් 1914 දිනකු ඊයේ දිනේ අලුතින් හඳුනා ගැනුණා. කෙසේ වෙතත් අකණ්ඩව දෙවන දිනයටත් මෙරටින් 1900 සීමාව ඉක්මව වූ කොවිඩ් ආසාදිතයන් පිරිසක් ඊයේ දිනේ හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතින් සංඛ්‍යාව 115590ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. එමෙන්ම ආසාදිතයන් 15728 දෙනෙකු මෙවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. කෙසේ වෙතත් සමස්ත ආසාදිතින්ගෙන් 99153 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී කොට්ටාෂ 12ක් හුදකලා කිරීමට පියවරගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මහර්ගම පොලිස් බල ප්‍රදේශයට අයත් පමුණුව ග්‍රාම නිලධාරී කොට්ටාෂය, පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට අයත් හොන්නන්තර ග්‍රාම නිලධාරී කොට්ටාෂය, දැල්තර ග්‍රාම නිලධාරී කොට්ටාෂය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශයට අයත් කුට්ටිවෙල ග්‍රාම නිලධාරී කොට්ටාෂය, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් පල්ලේගම ග්‍රාම නිලධාරී කොට්ටාෂය, උඩගම ග්‍රාම නිලධාරී කොට්ටාෂය, නවනගරය ග්‍රාම නිලධාරී කොට්ටාෂය, පනාමුර පොලිස් බල ප්‍රදේශයට අයත් වලල්ගොඩ ග්‍රාම නිලධාරී කොට්ටාෂය, සුදුගල ග්‍රාම නිලධාරී කොට්ටාෂය සහ පනාමුර ග්‍රාම නිලධාරී කොට්ටාෂය හුදකලා කර තිබෙනවා. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ වේවැල්වත්ත පොලිස් බල ප්‍රදේශයට අයත් රත්ගංග ග්‍රාම නිලධාරී කොට්ටාෂයද හුදකලා කර තිබෙනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ පුවරන්කුලම් පොලිස් බල ප්‍රදේශයට අයත් කුරුක්කල් පුතුකුලම් ග්‍රාම නිලධාරී කොට්ටාෂයද හුදකලා කිරීමට පියවරගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මේ අතර කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් හඳුනා ගැනීමත් සමග වසාදමා තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අද පෙරවරු 5 සිට යලි විවෘත කෙරුණා. වීවා එකතුණු උකුතේ එකක රස උපරිමයි.